අයිබෝන් අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති විකාශයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත සියලුම උපාධිධාරීන්ට මාර්තු මස සිට රජයේ රැකියා පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන් ශානි CIDN පිටවයයි අල්ලස්ගත් හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට වසර 10ක සිරදඬුවමක් 19 අහෝසි කිරීමට කිසිදු සහයෝගයක් නැහැ එක්සත් ජාතික පක්ෂය කියයි ප්‍රථම නවසානයේ දේශීය පුවත් වෙත මහකන්නේ වී කිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට සහ තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45ක මුදලකට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම මේ වසරේ මාර්තු මාසයේ වන විට සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දෙන බවයි අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ. දෙවන්ත වී අස්වැන්න ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. අද ඒ වගකීම පෝර සානාධාර ලැබලා දීලා පුරංගු කුඹුරු අස්වද්දලා යලිත් මේ රට සාහලින් ස්වයන් පෝෂණය කිරීම සඳහා වෙන තීන්දුවක් ගත්ත රජයේ බලයට පත් වූවහම මොනම හේතුවක් නිසාවත් මොනතරම් විපක්ෂයේ අවලාද නැගුවත් සහල් මිල වැඩි වෙනවා කියලා. සහල් මිල පාලනය කරන අතර ඉතාම දැඩි තීන්දුවක හිටිය කවර බලපෑමක් ඇති වුණත් සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ. ඒ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරෙනවා. තේරුණත් මේ විපක්ෂය කරපු රට කඩාවැට්ටපු ප්‍රතිපත්තිය ලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජයේ සූදානම් නැහැ. මේ වැඩපිළිවෙල තුල වියලු ප්‍රමිතියෙන් යුත් සහල් කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් අනිවාර්යෙන් ගොවියට ලැබෙනවා. තෙතමනය සහිත වී කිලෝවක් දෙනවා නම් රුපියල් 45කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතයේ පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. සහල් මිලක් කිසි ලෙසකින්වත් රුපියල් පාලන මිල 98 නම් 98 වඩා සතයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය ඉතාම විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී නැවතත් සාකච්ඡා වුණා. දේශපාලන පක්ෂපාත බේදයෙන් තොරව බාහිර උපාධිද අභ්‍යන්තර උපාධිද යන බෙදීමකින් උත්තරව ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරීන් මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන් සියලුම බඳවා ගන්න අයට නායකත්ව පුහුණුව සහ අදාළ කාර්යභාරය කිරීමට අවශ්‍ය පුහුණුව මාස 6ක කාලයක් තුල ලබා දෙනවා. තොගේම අරන් එක ගොඩට කොහාට හරි යොදවන්න නැතුව සියලුම උපාධිධාරීන්ට 20යි 20 නියත වශයෙන් රැකියාව ලැබෙනවා. අමාත්‍යතුමා, රට තුළ ඉතාමත් සාමකාමී වාතාවරණයක් තිබේදී මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තියෙනවා. ජනතාවට එතුමා පොරොන්දු වුණේ ඇසක් වගේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනතාව ඇසක් වගේ ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වෙනවා. ඒ සඳහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමයි ජනාධිපතිවරණයේ ප්‍රධානතම ප්‍රතිඥාව බවට පත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු. ඒ නිසා වගකිවීතු ජාතික ආරක්ෂාවට වගකිව යුතු රජයක් ලෙස එයට අදාළ වෙන ගැසට් නිවේදන නිකුත් කළා. ගරු අමාත්‍යතුමා, මේ ලාංකික ඉතිහාසයේ ගිනි තැබුව අවස්ථාන් දෙකක් තියෙනවා. එකක් තමයි හනුමන්තා විසින් ශ්‍රී ලංකාවට ගිනි තැබුව අවස්ථාව. අනිත් එක තමයි හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ගිනිපත් කරලා ඉවරයි රාජ්‍යතාන්ත්‍රයේ. දැන් ඔහු රජයට අභියෝග කරනවා පුළුවන් නම් මට නඩු දාලා පෙන්වන්න කියලා. ඔව්, ඒසේ පෙන්නයි. මොකද රටයි දෙකරණයයි ව්‍යවස්ථාදායකයයි සියල්ල විනාශ කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය විසින්. ඔහු එක පාර්ශ්වයක් විතරයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැරදිකරුවන්ට නීත්‍යානුකූලව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අකුරටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හඬු යටතේ සිදුවෙයි. ඉවසීමෙන් බලාගෙන ඉඳිමු. ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අවිසේකර මහතා අද පෙරවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ශානි අවිසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ. වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද පෙබරු 9:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගිය වසරේ පැහැර ගැනීමට ලක් වූ බවට පැවසූ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ලෙස පසුගියදා කැඳවීම සිදුකර තිබුණා. ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව ඇතැම් පුත්කලින් සමග සිදු කළ දුරකථන සංවාද සමග එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතාට යම් සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පසුගියදා ප්‍රකාශ කර සිටියේ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 6ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉන් පිටව ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී හඬපට සභාගත කළ යයි පැවසුවද කිසිදු හඬපටයක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දී නොමැති බව නියුජ කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ කරු ජයසිරි මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කතානායකතුමනි 40 වෙනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ දුරස්වැනි වගන්තියෙන් මාවත පැවරණ බලතර ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිලි ලෙස ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවට සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් විකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21.2 වගන්තිය සමකිව යුතු 22.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි තුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි ඊයේ දිනේදී එම හඬපට පාර්ලිමේන්තු මහලේකවරට බල දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා වෙනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාධා නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම කියන එක මුළු රටම හිතලා තියෙන විතරනේ සමාරු හිතලා තියෙන බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමාරු එක හිතාගෙන තින්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විශේෂ පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවනම් මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවනම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවනම් කවුරුවත් අහන්න කලින් මංගලයට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මං දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මං දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි. ඒ නිසා මේ පිළිබඳ මම කියන්න කැමති රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානෙට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තුව අමතලා කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාස කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. මේ දවස් ටිකේම පාර්ලිමේන්තුවේ නොයෙකුත් ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අපේ මේ සභාගමේ කතාකරණයව පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචනයන් තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සභාව නොමග යවන අර හඬපටි සභාගත කරනවා කියනවා ඒක නෑ කියනවා ඒක එතනින් නවත්තලා මේ පිළිබඳව හොයලා බලලා විශේෂයෙන්ම අපි කතානායකතුමියාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් සභාව පමණක් නැමේ මේ රටම නොමග යවන්න නැතුව මේ බොරු මෙතන කතා කරන්න නැතුව නවත්තන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. වැඩ තහනමකට ලක් වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්න ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයට උපදෙස් ලබා දී තිබෙනවා. උපුටා ගැනීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නඩු අංකය B299 ඇලෙයිරක් 2020 සැකකරු සද්ද විද්ද රාජපක්ෂ පළඟපතිර අඹකුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ට අල්ෆොන්සෝ රාමනායක නොහොත් රංජන් රාමනායක දෙවන සැකකරු ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටිය
උක්ත අංකති නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා යොමු කළ විමර්ශන උද්ෘත හඬපට සහ ඔබ සමග කරන ලද සාකච්ඡාවන් හා බැඳේ. ඒ අනුව දැනට ඉදිරිපත් වී ඇති සියලු සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් ඉහත නම සඳහන් පළමුවන සැකකරු විනිශ්චයකාරවරයෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍ය ඉටු කිරීමේදී නීත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කිරීමෙන් හෝ බලපෑමක් කිරීමට තැත් කිරීමේ අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කිරීමටද දෙවන සැකකරු අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවකදී පාවිච්චි කරනු ලැබීමේ කාර්ය සඳහා බොරු සාක්ෂි සෑදීම සඳහා පළමුවන සැකකරු සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවට මෙයින් ඔබට උපදෙස් දෙමි. ඒ අනුව පළමුවන සැකකරු 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ දෙවන ව්‍යවස්ථාව යටතේද පළමුවන සහ දෙවන සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 ආවන වගන්තිය සමග කිව යුතු 190 වගන්ති යටතේ වැරදි සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව මාගේ මතය වේ. එබැවින් උක්ත නම් සඳහන් අයවලුන් ඉහත දක්වා ඇති අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් නව නීති කෘත්‍යයක සැකකරුවන් වශයෙන් නම් කර 1978 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවරගෙන ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර කරුණු වාර්තා කරමින් නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඔබට මෙයින් උපදෙස් දෙමි. උපුටා ගැනීම අවසන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, පද්මිනී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල යන විනිශ්චයකාර වරුන් සමග කළ දුරකථන සංවාදයන්, දුරකථන අංකයන්, දුරකථන සේවා සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහම කටයුතු කරන ලෙසත් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. රහස් පොලිසිය විසින් අත්අඩංගුවට හිටපු අමාත්‍ය රේෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් නැමැත්තා ලබන 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය නියෝග කර තිබෙනවා. තලෙයි මන්නාරම ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24ක් පමණ වටිනාකමකින් යුත් අක්කර 40ක ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් නැමැත්තා වහා අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග ලබා දී තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ රිෆ්කාන් බදියුදීන් නැමැත්තා ඔහුගේ නිවසේ රැඳී සිටියේදී අත්අඩංගුවටගෙන අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ තම සේවාදායකයා මෙම සිද්ධියට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හේයින් සැකකාර රිෆ්කාන් බදියුදීන් නැමැත්තා අප මත මුදා හරින ලෙසයි රහස් පොලිසිය ඊට එරෙහිව කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතුරු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අනතුරුව නියෝගය ඉදිරිපත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය සඳහන් කළේ මෙම අවස්ථාවේ සැකකරු අපමත මුදාහරණු ලැබුව හොත් ඉදිරි විමර්ශන කටයුතු වලට එයින් බාධා සිදු විය හැකි බවයි. ඒ අනුව සැකකාර රිෆ්කාන් බදියුදීන් ලබන 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමේ සමාජිකින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. පාර්ලිමේන්තු කටයුතු දැකබලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡාවක යෙදීමටද අවස්ථාව හිමි වුණා. එහිදී ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳව ඔවුන් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. දිවයිනපුරා ප්‍රාදේශීය විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි මාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
දහ නවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා. මේ ආණ්ඩුව පත් වෙලා දැන් දින 65ක් ගෙවිලා හමාරයි. මේ දින 65 ඇතුළත මේගොල්ලෝ කියන්නේ එකම දෙයයි, ඊළඟ ඡන්දෙදි 3/2ක බලයක් දෙන්න ජනතාවට සේවය කරන්න කියලා. ඊළඟට මේගොල්ලෝ කියන අනිත් කාරණේ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා, අන්න ඒක ක්‍රියාත්මක කරන්න 3/2ක බලයක් දෙන්න කියලා. 19 අවලංගු කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද? ඍජුවම ඒකාධිපතියෙක් වීම සඳහා තමයි මේ 19 අහෝසි කරන්න කතා කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් බොහොම පැහැදිලිවම කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා අපි කිසිදු සහයක් ලබා දෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ නැහැ. ඒකට විරුද්ධයි. ආරක්ෂාව දන්නේ මිනිස්සෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ඒතර කිව්වේ දෙසතියක් යන්නට පෙර මේ අපරාධකාරයෝ ටික අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා. බැඳුම් කරේ අපරාධකාරයෝ ගැන එහෙම කිව්වා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව කිව්වා. අද වෙනකන් දැන් දින 65ක මාස දෙකක් ගත වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට මේනකම් බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න. මේ ප්‍රහාරයට වගකිය යුතු ප්‍රධානතම පුද්ගලයා කිසිදු කලහොල්මනක් නැතුව බොහොම නිදහසේ කෝටි 8ක ගොඩනැගිල්ලකට වෙලා සුවසේ ජීවත් වෙනවා. ප්‍රමුඛව වගකිය යුතු පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එළුවා වගේ වාගේ ආණ්ඩුවක් මේක. කට ඇරපු ගමන් බෑ, විශ්‍රාම වැටුප දෙන්නත් බෑ, 15,000 විශේෂ දීමනාව දෙන්නත් බෑ, බඩුමිල අඩු කරන්නත් බෑ. කරන්න පුළුවන් එක මොකද්ද? කට ඇරපු ගමන් බෑ බෑ බෑ, හැම එකම බෑ. කිසිදු ත්‍රස්තවාදියෙකු සමග තමන් සම්බන්ධතා පැවැත්වූ නොපැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකින් මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තු සභාවාරයට එක් වෙමින් කාත්තාංකුඩි ප්‍රදේශයේ සිදු වූ එම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමටද, හානියට හා අගතියට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමටද මම එම ප්‍රදේශයට 2015 අගෝස්තු මාස 22 දින සංචාරය කළෙමි. හානියට පත් වූ පල්ලියකට මා ගිය අවස්ථාවේදී පැවත් වූ සාකච්ඡාවකදී හිස්බුල්ලාට ජාතික ලැයිස්තු පත්වීම ලැබුණට පැමිණ සිටි මහජනයා අසාධ්‍ය පළ කළේය. මම පිරිස අතර සහරාන්ද එක් අයෙක් ලෙස පෙනී සිටි බව මාද දැනගත්තේ මේ ප්‍රවෘත්තිය පළ වූ පසුවයි. මඩකලපු රෝහලේ එදින එනම් 2015 අගෝස්තු මස 22 දින පශ්චාත් මැතිවරණ ක්‍රියාවන්ට ගොදුරු වී නේවාසිකව ප්‍රතිකාර ලද තවත් අය සිටි අතර ඔවුන් සමගද මම කතා කළෙමි. රිල්වාන්ද ඒ අතරින් එක් අයෙකු පමණි. මේ සියල්ල හොරු රහසේ සිදු වූ දේවල් නොවේ. එවකට මඩකලපු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද තවත් උසස් පොලිස් නිලධාරිවරුන් කීප දෙනෙක්ද, මාගේ ඇමති ආරක්ෂකාංශයේ නිලධාරීන්ද, මාධ්‍යවේදීන්ද, තවත් අවශේෂ ප්‍රදේශවාසී ජනතාවද මා සමග සිටි අතර මාගේ එම සංචාරයත් රිල්වාන් නැමැත්තා රෝහලේදී මුණගැහෙන රූපරාමුවත් ඇතුළු. එම පුවත එදිනම ප්‍රචාරය වූ බවටත් ජනමාධ්‍ය මගින් වරකට එක් අයෙකු 2015 අගෝස්තු 22 දින මම කාත්තාංගොඩ ප්‍රදේශයට ගිය වෙලෙ අහම්බෙන් ත්‍රස්තවාදීන් කියා නොදැන ඒ අයව හමු වූ එම සිද්ධිය පෙන්වයි. එම සිද්ධියම උපුටාගෙන මේ පිළිබඳව යළිත් තව එකෙක් තව අයෙක් පැමිණිලි කරන පුවත තව දිනක පෙන්වයි. තවත් දිනකින් තවත් අයෙකු මේ පිළිබඳව තවත් දෙයක් කියනු පෙන්වයි. නොකල නොසිතු වරදකට මම කිසිසේත්ම විඳිතයෙකු වීමට කැමති නැති බව ප්‍රකාශ කළ යුතුය. පාස්කු දින ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නාමිකව මුස්ලිම් ජාතිකයන් වුවත් නියම ඉස්ලාම් භක්තිකයන් නොවන බව ආගම් පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. ගරු කථානායකතුමාගෙන් සහ මෙම ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මාහට විරුද්ධව නගා ඇති චෝදනා පිළිබඳ වහා විමර්ශනය සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මම මගේ ජීවිත කාලය පුරාම කිසියම් වූ ආකාරයකින් අභූත චෝදනා යෙදීම, මඩ ගැසීම සිදු නොකරන අයකු වන අතර ත්‍රස්ත ක්‍රියාවන් සඳහා ප්‍රකාශයක්වත් සිදු නොකළ අයකු බව මම උත්තරීතර සභාවේ සඳහන් කිරීමට කැමැත්තෙමි. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින කැමැති හුදු දේශපාලන වාසිතකා එනෙකුගේ චරිතය විනාශ කරන්න පෙර කාලාම සූත්‍රය කියවන ලෙසය. වසර දෙකක් තුළදී ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අපි මේ ඉරිදා දවසේදී සහිත් ප්‍රදේශමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග මේ ඉස්සරහට මේ වෙන මර්ධනය සහ විශේෂයෙන්ම බඩුමිල සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අපි දකිනවා ඊයේ දවසේදීත් නොයෙකුත් පත්කිරීම් කරා
තමන්ගේ පවුල්වලට තමන්ගේ හිතවත්තුන්ට තමන්ගේ හිතවත් වාදීන්ට පත්වීම් ලබා දෙන යුගයක් බවට පත් වෙලා තියෙන නිසා මම විශ්වාස කරනවා ජනයා 69 ලක්ෂයක් ඡන්ද ලබා දුන්නේ විශ්වාසයෙන්. ඒ විශ්වාසය වැඩ කරතු කරගන්න තව පොඩ්ඩක් කල් දීලා අවශ්‍ය වෙලාවට පාරට බහිනවා. අපි ඉල්ලන ඉල්ලීම වෙන්නේ නැත්නම් සයිත් ප්‍රනදාස මහත්තයාගේ නායකත්වයෙන් මම මේ මැතිවරණයට මුහුණ දෙන්නේ නැත්නම් මම අවුරුදු 5ක පොඩි නිදහසක් අරගෙන පොතක් කියවගෙන ඉන්න එකයි මේ පොතක් බලන්න ආවේ. මැතිවරණයක් තීබෙපු ගමන්ම තව මැතිවරණයක් තියෙනකොට අභියෝගයක් තියෙනවා. මම විශ්වාස කරනවා සයිත් මහත්තයාත් එක්ක අභියෝගේ ළඟට යන්න පුළුවන්. මම ඔට්ටුවක් දාලා කියන අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරලලා නම් දෙනවා. රට තුල පවතින මාෆියාව විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා. අංක 288 ශ්‍රී ජයවර්ධනපුර මාවතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ බත්තරමුල්ලේ පිහිටි ගොවිජන බන්දරේ වෙත රැගෙන එනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ගොවියාව විතරක් නෙමෙයි අපි ආරක්ෂා කරන්න ඕනේ මේ මුළු මහත් රටේම මිනිසුන්ට ආහාර සැපයීම පිළිබඳ වගකීම දරන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය. කඩේකට ගිහිල්ලා ගන්නේ අපි පිළිකා. අපි කන්නේ පිළිකා. අපිට හැදෙන්නේ පිළිකා. මේකට ඍජු වග කියන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇයි? රසායනික පොර, රසායනික පලිබෝධ නාශක. මේවා තමයි අපේ ශරීරය ගත වෙලා තියෙන අපි සියලු දෙනාගේ. ඉපදෙන්න ඉන්න දරුවා කුසේ ඉන්න දරුවාටත් දැන් පිළිකා. දිශාව විතරක් නෙමෙයි වෙනස් කළ යුත්තේ ක්‍රමවේදයනොත් වෙනස් කරන්නට ඕනේ කෘෂිකර්මය. කෘෂිකර්මය කියන දේ පැත්තකට දාලා තිබුණේ මේ අවුරුදු ගාන පැත්තකට දාලා තිබුණේ. ඒක වැරදි. අද මොකද වෙලා තියෙන්නේ? අද සාල් වල ගණන්, එළවලු වල ගණන්, භාගයට භාගයක් අපි පිටරටවල් වලින් ගෙන්නන්නේ 90% ලුණු වල අවශ්‍යතාවය කර ගෙන්නන්නේ පිටරටින්. මේවා මාෆියා තියෙනවා. සාල් මාෆියාව එක පැත්තකින්, අනිත් පැති වලින් මේ මාෆියා මේ ඔක්කොම විනාශ කරගෙන යන වැඩපිළිවෙලකට අපි යන මාෆියා විනාශ කරන්නේ. අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙන්නේ. බොරු වැඩ කර කර බොරු ව්‍යාපෘති හදාද ඕක තමයි කරන්නේ අපේ නිලධාරීන් කරනවා. විදේශපාලකින්ව අන්දනවා. කවුද තැලෙන්නේ? ගොවියත් තැලෙනවා, පාරිභෝගිකයත් තැලෙනවා. හැබැයි මැද්දෙ ඉන්න කට්ටියක් පෝසත් වෙනවා. මැද්දෙ ඉන්න කට්ටියක් පෝසත් වෙනවා දේශපාලකින්වත් ඒකට ඇතුළු. රටේ වත්මන් නායකින් සිය පෞද්ගලික වාසිය තකා පමණක් කටයුතු කරන බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුළු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු කියන්නේ හොඳට පොත පෙරලන දන්න දක්ෂ කට්ටියනේ. එහෙනම් අපේ රටේ අවුරුදු 73ක් UMP ශ්‍රී ලංකා ආණ්ඩු මාරුවෙන් මාරුවට රටේ ආණ්ඩු කළා. ඒ කට්ටිය හොඳටම රටේ ජනතාවට පොත පෙරලුවා. ඒ නිසාම දැන් අද වෙනකොට රටේ සාහිත්‍යයෙන් පොතපතින් ජනතාව ඈත් වෙලා තියෙන්නේ. රටේ අද කුඩු වසංගතයක් ඇවිල්ලා තාරුණ්‍ය අතරමං කරලා තියෙනවා. අනකොටා ගන්න රටක් බාට මේ රට පත් කරලා තියෙනවා. පාලකෝ කැමති පොත මොකද දන්නවද? පාලකෝ කැමති පොත පෙරලලා කොමිස්සෙනවා නම්. මහ බැංකුවේ පෙරලලා ගන්න පුළුවන් නම් ගලව ගන්න පුළුවන් නම් ඒකට කැමති. නෑ අද රටේ ජනතාවට ගැළපෙන විදියට රටක් හදලා නෑ. රටේ ජනතාවට පොත පෙන්නලා ඡන්ද ටික අරගෙන පොත අනිත් පැත්ත ගහලා පාලකයන්ට ඕන වැඩ ටික කරගන්න. අපේ ගොවි ජනතාවට වසන්තය ආවේ නැහැ. ඒ වගේ සල්ලි ගෙව්වෙත් නැහැ. ගම්මිරිස් මිල බැහැලා. වී ගොවි අනාතයි. එළවලු ගොවි අනාතයි. අපිට නම් තාම වසන්තය ආවේ නැහැ. මේ ආණ්ඩුව මෙහෙමයි. දැන් පත්තල පොඩි රදුරු කාලේ නේ ඉන්නේ. තාම මාස දෙකයි නේ ගෙවුනේ. මේ ආණ්ඩුව දැන් පෙන්නන්නේ මෙහෙම. මහමැතිවරණයා පාමුල නේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා ඉතිහාසෙ නම් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ අලුත ජනතාවට සහන දෙනවා. ඉතින් අලුත කසාදයක් බැන්දම නිකන් කොහොමදත් අලුත හොඳයි නේ. පහුවෙන්නේ නරක. නමුත් මේ කසාදෙ නම් පටන් ගන්නකොටම ටිකක් අමාරුයි වගේ දැනෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයේ ගරුත්වයට හානිවන පරිදි ක්‍රියා කිරීමෙන් සමස්ත මන්ත්‍රීවරුන්ටම බලපෑමක් එල්ලවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොතනද කියලා මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය කෙලසනමයි කියන්නේ වැදගත් විදිහට ඉන්න උගත් අය ඉන්න මන්ත්‍රීවරුන්ගේ තත්වයක් කෙලසනවා. මම ඉල්ලීමක් කරනවා මහ ජනතාවගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් මේ දහජරා වැඩ කළාට මේ ඔක්කොම මන්ත්‍රීවරු එතන නැහැ. මේක විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම කිසිසේත් පිළිගන්නේ නැහැ කෙනෙකුට කතා කරන දේවල් ඒ විදිහට රෙකෝඩ් කරලා තියාගෙන ඒවා කවදා හරි දවසක නැවත අර කතා කරපු පුද්ගලයාට විරුද්ධව හෝ පාවිච්චි කරන්න මම ඒකට එකඟ නැහැ. එහෙම වෙන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ උත්තරීතර සභාව නියෝජනය කරන විශේෂයෙන් මුළු ලංකාවෙම ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225යි. එතකොට අපිට බැරි නම් ඒ ගරුත්වය රැකගන්න මං හිතනවා ඒගොල්ලන්ව පක්ෂෙන් නිරපනවා නෙමෙයි ඉල්ලාස්වීම තමයි කළ යුතු. මේ විදිහ ජරා වැඩ කවදාකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් වෙන්න නරකයි. මොකද අපි එහෙම කරන්නේ නැහැ.
කාදන වී ඇති කැලඩෝ වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතියක් බවට ප්‍රතිනිර්මාණය කරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කැලඩෝ වෙරළ තීරය දිගින් දිගටම කාදනයට ලක්වීම හේතුවෙන් වෙරළ සම්පත් කළමනාකරණ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 900ක වියදමින් ගල්වැටි සහ වැලි යොදාගෙන වෙරළ ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් අද දින රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර කාල පරිච්ඡේදය තුළ අපි එතුමන් කළුතර දිස්ත්‍රික්කයට ආපු හැම වෙලාවකම එතුමන්ට අපි අවධාරණය කළා. ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවධාරණය කළා මේ වෙරළ තීරයේ අසිරිමත් වෙරළ තීරයක් ඓතිහාසිකව ශ්‍රී ලංකාව නැමැති මේ භූගෝලීය සාධකයේ නිර්මාණය වෙනකොටම නිර්මාණය වෙච්ච ඉතාම මනරම් වෙරළ තීරයක් සංචාරක ආකර්ෂණ ඉතාම වැඩි දියුණු කරව හැකි වෙරළ තීරයක් කළුතර බෝධින් වහන්සේ චෛත්‍ය රාජයන් වහන්සේ තිබෙන නිසා මේ අසිරිය තව වැඩි වටනාකම තව වැඩි වෙලා තිබෙනවා. සමය නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් අපි කාගේත් උසහායක ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් එවැගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් මේ වෙරළ තීරය නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වන කාර්ය ආරම්භ කරන්න. ඒ සඳහා මිලියන 900ක් වැය වෙනවා. දැන් මේ මිලියන 900ක් වැය කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. දැන් අපි ඒ අනුව බලාපොරොත්තු වෙනවා වෙරළ තීරය නැවත වතාවක් කැලිඩෝ වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතියක් කරලා කැලිඩෝ වෙරළ තීරයේ තීච්ඡ ආකාරයට ප්‍රතිනිර්මාණය කරන්න. මාර්තු මාසයේ අවසාන වෙනකොට වෙරළ තීරයේ සම්පූර්ණයෙන්ම තිබුණු ආකාරයට සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අධිකරණ පුවත් කිහිපයක්. විල්පත්තු රක්ෂිත වනන්තර කලාපාසන්නේ පිහිටි කල්ලාරු රක්ෂිත වනන්තර කලාපය හෙලිකර අනවසර ලෙස නීති විරෝධී ඉදිකිරීම් සැදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන බව නෙල්ලා ගුණකර ඇති පෙත්සම විභාග කිරීම මුලින්ම ප්‍රතික්ෂේප කළ අභ්‍යචනාධිකරණ විරසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ එම පෙත්සම අද යළි කැඳවීම නිසා එහි විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට තීරණය වුණා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද පෙරවරුවේ අභ්‍යචනාධිකරණ විරසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. රුපියල් ලක්ෂ දෙකක අලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරෙනු හිටපු නිකවරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට කොළඹ මහාධිකරණ විරිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළා. නිකවරටිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණපාලි නැමැත්තියකට මෙසේ දඬුවම් නියම වුණා. මුතුරාජවිල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසල බැහැර කිරීමට අමතරව නීති විරෝධී ලෙස වැලිගොඩ දැමීම සහ අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බව ප්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළා. ඉදිරිපත් වී තිබෙන කරුණුවලට අනුව මෙම පෙත්සම සමතයකට පත් කිරීමට හැකියාවක් නොමැති බව තීරණය කළ ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විරසුරු මඩුල්ල පෙත්සම මැයි මස 28 වනදා විභාග කිරීම සඳහා දින නියම කරන බවද නිවේදනය කළා. හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් එකොත්තා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට දින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නේ දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විරිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනුයි මෙම නොතිසි නිකුත් කිරීම සිදු කර තිබෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ හලාවත ශාඛාව නවීකරණය කර රන්නේ උකස් සේවාව ආරම්භ කිරීම පසුගියදා එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වරුන් වන මේනික සමීර, නිරෝෂන් පෙරේරා, හලවත මූලස්ථාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්වී සිටියා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ හොඳ නමක් තියන්න ගෞරවයක් තියන්න අපිට හැකි වුණා. ඒ සඳහා අපිට මූලිකම හේතු වුණේ අපේ ගනුදෙනුකරුවන්ගෙන් අපිට ලැබිච්ච ඒ නොමද අනුග්‍රහය, ඒ සහයෝගය. විශේෂයෙන්ම හලාවත, ඒ වගේම අපේ ආයතනය ආරම්භ කර දැන් ශාඛාවන් 43ක් ක්‍රියාත්මක වෙනවා. මේ 43 ඇතුළතම ගිය හැමතැනකම අපට අපේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය, ඒ සහයෝගය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් විදිහට මේ කෙටි කාලය තුළ වත්කම් ප්‍රමාණයේ ශාල මූල්‍ය ආයතන කීපය අතරට එන්නත් පුළුවන් වුණා. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ හොඳ නමක් තියන්න ගෞරවයක් තියන්න අපිට හැකි වුණා.
පසුගිය වසරේ South Asian Partnership Summit and Business Excellence සම්මානය හිටපු මේසපන්තු ජාතික පුහුණුකරු හා ජාතික ශූර ජෝතිපාල සමරවීර මහතා හිමිකර ගැනීම වෙනුවෙන් මේසපන්තු උපහාර උළෙලක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. මේසපන්දු උපහාර උළෙල සංවිධානය කරපු චන්දික මැතිතුමන් සහ සංවිධායක මණ්ඩලයට ඒ වගේම මට ලැබුණු ජාත්‍යන්තර කුසලානය රටවල් අටකින්ම කිසිම ක්‍රීඩාවකට නොලැබුණු වසර 50 සේවයකට අගය කිරීමට ලැබුණු කුසලානය සහ සාතික පතත් ගැන මම ස්තුතිවන්ත වෙමි. තවද මේ උපහාර උළෙලට සම්බන්ධ වූ සෑම කෙනෙකුටම මට වචනයක් නොකිය උදව් කරපු අයටත් මම මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. මේක ලැබුණේ ජාත්‍යන්තර කණ්ඩායමක් වන මැලේසියාව, භූතානය, ඉන්දියාව, බංග්ලාදේශ, ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා ඒ කමිටුවෙන් තෝරලා පත්ගත්ත මේසපන්දු පුහුණුකරුවෙක් වශයෙන් මට එම සම්මාන හිමි වුණා. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ඒ මහතාගේ මහගමසේකර මවතේ පිහිටි නිලලිවසේදී සිදු කෙරුණා. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට ලක් කිරීමේ උත්සවයක් ඊයේ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පෙල්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාකාරීදී පැවැත්වුණා. අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් පුද්ගලින් දෙදෙනෙකු රන්පාණ්ඩ තොකයක් පිටකිරීමට ගිය අවස්ථාවේදී කටුනායක පොලිස් මද්‍රව්‍ය විනාශකංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දිනවල වෙළඳපළෙහි බඩමිල සහ භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධක රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ කොළඹ කොටුව මැනින් වෙළඳපළ සහ නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තල්පේ ප්‍රදේශයේ තාපයක් විදේශිකයින් දෙදෙනෙකු විසින් මෙලෙස වර්ණවත් කරනු දක්නට ලැබුණා. විවිධ හේතුන් මත සමාජයේ අවම පහසුකම් මැති දරුවන් තයිකොන්ඩෝ ක්‍රීඩාව තුළින් ජයගැන්වීම හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාක් ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට ලක් කිරීම මූලික කරගනිමින් ලෝක තයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති වෛද්‍ය චන්ගොන් චෝ මහතා අද අලියුම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. චීනය තුළ කොරෝනා වෛරස ව්‍යාප්ත වීම බරපතල තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේන විට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාවද 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් එරට වුහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ කොරෝනා වෛරසය වැළඳූ රෝගීන් 500කට වැඩි පිරිසක් චීනයේ සිටින බවට තහවුරු වී ඇති අතර පුද්ගලින් 17 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වෛරසය ඇතුළුවීම පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට ගුවන්තොටුපළ ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළවල් ක්‍රියාවට නංවා ඇති අතර ගුවන් කාර්යමණ්ඩල සමාජිකයින්ටද මුහුණු ආවරණ පළඳන ලෙස දැනුවත් කර තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවාද යන්න අද තීරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එවන්නක් ප්‍රකාශයට පත් කළහොත් මේ දශකයේ තුළ ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ 6 වැනි අවස්ථාව ඒ වනු ඇති. මේ අතර ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මහජන චීන සමූහාණ්ඩුවේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාදිත ගුවන් මගින් මාර්ගයෙන් රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමට ඇති අවධානම බැහැර කිරීම සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයත් එක්ව සුදුසු වැඩපිළිවෙලක් ගුවන්තොටුපළ තුළ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ අනුව මගින් පරීක්ෂා කිරීම සඳහා වූ විශේෂිත ස්කෑන් යන්ත්‍ර පරියන්ත තුළ ස්ථාපිත කර තිබෙනවා. එම විදේශ පුවත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිවිකාශය මේ නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රතිවිකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.